Dialog Reload Internet Card My Dialog App Hope Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. අහපති මේ නොවැම්බර් මාසේ 25 වෙනිදා ලියුමක් ලියනවා මුදල් අමාත්‍යාංශ ලේකම්. ඒ මුදල් ලේකම්ට යවන ලිපියේ 3 වෙනි වගන්තියේ තියෙනවා උතුරු පළාතේ, ඒ කියන්නේ පුනගරි ප්‍රදේශයේ දක්වා මන්නාරමේ සිට මෙගවට් 500ක් සුලන් සහ සූර්ය බලය අදානි සමාගමට වහාම පවරන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා. මතක තබා ගත යුතුයි මේ රටේ පුරවැසියන්, මේ රටේ සමස්ත ඉල්ලුම රාත්‍රියේදී තමයි වැඩි. ඒ ඉල්ලුම මෙගවොට් 3000ට වඩා අඩුයි. ඒතකොට මුළු රටටම සූර්ය බලයෙන් සුලන් බලයෙන් විදුලිය ලබා දෙන්න පුළුවන් තරම් ධාරිතාවක් මේ මන්නාරම පුනගරි කලාපයේ තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩර් කැඳවීමක් කළා. ඒ ටෙන්ඩර් කැඳවීමට විශාල පිරිසක් ඉදිරිපත් වුණා. ඒ සියලුම දෙනා දැන් ඉවත් කළා මේ අදානි සමාගමට මේක ලබා දෙන්න යනවා. ගෑස් විදුලිය වගේම ඛනිජ තෙල් සම්බන්ධයෙන්ොත් මේ දිනවල පවතින්නේ විවාදාත්මක තත්ත්වයක්. පාඩු ලබන බව පවසමින් දින පහකට වසදෙමු සපුගස්කන්ධ පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට සිට නැවත ආරම්භ කිරීමට සූදානම් වනවා. පසුගිය 15 වෙනිදා විෂයභාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ දින 50කට පිරිපහදුව වසදැමීමෙන් බොරතෙල් ආනයනයට වැයවන සීමිත විදේශ විනිමය, පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, ආහාර හා ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ ගෙන්වීමට යොමු කර ගැනීමට හැකි බවයි. දින 22ක් ගතවන හෙට දිනේ පිරිපහදුව යලි විවෘත වන්නේ පසුගිය 3 වැනිදා මෙරටට පැමිණ ඇති බුරතෙල් තොගයක් පිරිපහදු කරමින්. ඇස්ට්‍රෝ ස්කල්ප්චර් නැමැති මෙම බුරතෙල් නෞකාව ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇත්තේ පසුගිය මස 22 වෙනිදායි. ඒ සපුගස්කන්ධ පිරිපහදුව දින 50කට වසදමන බවට නිවේදනය කර දින 7කින්. එම නෞකාව පසුගිය මස 30 වෙනිදා කොළඹ වරාය ආසන්නයට පැමිණ තිබුණා. දිගුකාලීන බොරතෙල් සැපයුම් ටෙන්ඩරය අහෝසි කළ බව පසුගිය දිනවල වාර්තා වූ අතර ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ ක්ෂණික මිලදී ගැනීමක්ද නොකළ බවයි. එසේ නම් මේ බොරතෙල් නැව මිලදී ගත්තේ කුමන පදනමකින්ද? මුදල් ගෙවීමකින් තොරව නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියාද?